හැත්තෑ දෙකේ ඉඳලා කවදාවත් එහෙම නැත්තම් හැත්තෑකට කලින් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලොන්ඩන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේවත් මේ රටේ දේශපාලන කතා නොමිච්ච කාරණයක් තමයි මේ ද්විත්වපුරවැසි බව. ඒක එහෙම එහෙම සාකච්ඡාවක් තිබ්බේ නැහැ. 70 කතාව ඕන තරම් ද්විත්වපුරවැසිය පාර්ලිමේන්තුවේ හිටියා. නමුත් ඉන්නව මන් දන්නවා හැංගිලා. ඉතින් ද්විත්වපුරවැසිය හිටියා. මේක ගැන කවදාවත් කතාවක් ගියේ නැහැ. හැබැයි 19 ද්විත්වපුරවැසි කාරණේ මතු කරලා දැම්මේ ඇත්තටම ඔය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ දේශපාලනයෙන් තල්ලු කරන්න. මේක තමයි ඕනකම තිබ්බේ. ඒ වගේම අවුරුදු 35 නීතියක් 30-35 අරගෙන ගියේ නාමල් රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරගෙන. මේක හොඳටම පේනවා. يعني ජනාධිපතිවරේ කොට දෙවරකට වඩා බෑ කියන කාරණය ගෙනාවේ ඒක ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි හිටපු ජනාධිපතිතුමාට ගන්න. මේක මේ ඔය දෙවරකට වැඩි ගන්න කියන එක ප්‍රේමදාස ජීවත් වුණා නම් ප්‍රේමදාසත් ඔක කරයි. JR ගේන්න ආවා. ඔබතුමාලට මතක ඇති JR ගේන්න ආපුව මොකද උනේ? එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හිටු ඩොංගල වෙඩි කෑවා. මේ ගේන්න යෝජනා කරපු මිනිසයා ඊළඟට මොකද උනේ? ඒක ඉස්තිර කරපු මිනිසයා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු වෙඩි කාලා මැරුණා. මේක මේ ව්‍යාපාරේ නැවත JR ගෙනෙම ව්‍යාපාරේ හිටියේ JR ගේ මිනි පිරියා. ඒ ග්ලැඩින්ස් ජයවන්ත. ග්ලැනිස් ජයවන්ත. වෙඩි කාලා මැරුණා. එයා ඒ කාලේ ඖෂධ මේ නියාමන අධිකාරී සභාපතිනිය හැටියට හිටියේ. වෙඩි කාලා මැරුණා. නැත්නම් පාර්ලිමේන්තුවේ මේ කාරණේ මතු කරපු දෙන්න. කුලියපිටියේ මේ මන්ත්‍රී මේ මන්ත්‍රී මේ ලයිනල් ජයතිල. ලයිනල් ජයතිල. ඊළාට අගලවත්ත මන්ත්‍රී මෙරිල් කාර්යවසු. වෙඩි කාලා මැරුණා. මේ අය වෙඩි කාලා මැරුණා. එහෙම තමයි JR ජයවර්ධන තුන්වෙනි වතාව ඔබක තරඟ කිරීමට ගෙන එන්න සූදානම් වෙලා තිබ්බ ව්‍යවස්ථාව නවත්තමු. ඉතින් ඒ පසුපස හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර අය, ඒ පසුපස LTTකේ සමහර අය, ඒ දෙගොල්ලොම පරස්පර ආර් ප්‍රේමදාස. ඒ දෙගොල්ලොම පරස්පර ආර් ප්‍රේමදාස. ඒ නිසා ඇත්තටම මේ ඔය දෙවරකට වඩා වැඩි ගණක් කියන කාරණේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිර්මාණයක් නෙවෙයි. ඒක JR ගේ නිර්මාණයක්. JR එක කරගන්න බැරි වුණා. කරගන්න ආපු අය සේරටම වෙඩි කාලා මැරෙන්න සිද්ධ වුණා. ඒක තමයි වෙච්ච දේ. ඒ නිසා ඉතින් මේ වගේ මහා පැලිගැනීමක් එල්ල කරගෙන ගෙනාපු 19 හරහා මොකද්ද උනේ? රටේ ආර්ථිකය 6-7 අපි ගමු 5-7 අතර තිබ්බ ආර්ථික සංවර්ධනය එකපාරටම දෙකට වැළලුවා.